And now, live at 6:50. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබෙක් වන්නේ live at 6:50 සමගින් ඔබ හමු වන මම නදීක කරුණානායක සුබ සන්ධ්‍යාවක් චවිකා ඔබට සුබ සන්ධ්‍යාවක් නදීක මම චවිකා ගුණසේකර අද අපි සූදානම් ගෙවුණු පැය 24 උණුසුම් කළ වැදගත් සිදුවීම් පිළිබඳව ඔබ වෙතනුවත් කරන්න චන්ද මැදස්ථානයක යම් අක්‍රමිකතාවක් සිදු වුවොත් එම චන්ද විමසුම ශූන්‍ය කර නැවත පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එතුමා මේ බව සඳහන් කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී. අද දිනේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ මධ්‍යස්ථානවලට අපි රැගෙන යනවා. මෙම ඡන්ද මධ්‍යස්ථාන විෂ බීජ හරණ ක්‍රියාවලිය සිදු කරනවා. ඡන්ද මත් විවසීම 5 වෙනිදා හරියටම පෙරවරු 7ට ආරම්භ කරනවා. පැය 9ක් ඇතුළත 1,29,00,000ක්වත් පාරට එනවා ඉදන්. ඒ තත්ත්වයේ යටතේ මෙතුමාට තමයි මේ සෞඛ්‍ය මාර්ග උපදේශ හරහා ඡන්දේ නිසා ව්‍යාප්ත නොවියනි පාලනය කරන්න පුළුවන් මෙතුමාගේ උපදේශ අනුව අපි ක්‍රියාගනිමු. ඒ වගකීම තමයි අපිට පැවරුනේ මේ කටයුතු කිරීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 8000කට අධික සංඛ්‍යාවක් යදවල තියෙනවා COVID-19 යටතේ ප්‍රධාන වශයෙන් කාරණා තුනක් තියෙනවා පුද්ගලයන් අතර දුරස්ථභාවය මුඛ ආවරණ පැළඳීම අපේ අද්දක නිතරම පිරිසිදුව තබා ගැනීම යම් කිසි විදියකින් කොවිඩ් රෝගියෙක් හිටියා කිසිසේත්ම කොවිඩ් රෝගය ඒ රෝගියාගෙන් පැතිරීමේ හැකියාවක් නැහැ. මේ නැවතත් කියන්නේ මේ රෝගින් ඉන්නවා කියන එක නෙවෙයි මේ හරහා අපට සම්පූර්ණ රක්ෂණයක් ජනතාවට දීමේ හැකියාව ලැබිලා තියෙනවා. 69,000කට ආසන් සංඛ්‍යාව පොලිස් නිලධාරීන් යෙද වෙනවා. ඒ නිලධාරීන් දැන් වෙනකොට දිවයිනේම ක්‍රියාත්මක වෙන පොලිස් ස්ථාන 490ට වාර්තා කළ අවසානයි. යම් ආකාරයක ඡන්ද පොලක කලබලයක් වුණොත් අපි එම ඡන්ද පොල සහායම ප්‍රදේශය අවශ්‍ය වුණොත් ඡන්ද වීසිය ශුන්‍ය කළා. නැවත ඡන්ද වීසියෙන් පැවැත්වීමට කිසිදු ආකාරයක ඉම්පසු බටවන්නේ නැහැ. ඊයේ මැදින් රාත්‍රියේ සිට මහමැතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු අවසන් කෙරුණු අතර ඡන්ද විමසීම පැවැත්වෙන අගෝස්තු මාස 5 වෙනිදා දක්වා කාලය නිහඬ කාලයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගත්තා. මේ අතර නිල ඡන්ද දැන්වීම පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්දදායකයන්ට එම පත්‍රිකා තම තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. महामेतिवरण संधा चंद मध्यस्थान दुलसदास नवस्यासू हतर कदि चंद विमसीम सिद्धु करनात्र एक कोटि हट दिलक्ष हट तुंदास अटस्यासू पहाक चंद प्रकाश किरीम संधा सुदुसुकम लबाति बेनवा मेवर महामेतिवरण चंद विमसीम सौख्य उपदेश वलट मूलिकत्व लबादि मिन सिद्धु करनात्र चंद लकुनु किरीम संधा पैन क्रगनीमट मेवर अवस्याव लबादीति बेनवा मेतिवरण कमीशन सभाव संधान कले ए संधा निलहो कलु पैति पैनक भावित कले हकि बवाई පෑනක් නොමැති අය සඳහා විෂ බීජ හරණය කරන ලද පෑනක් ඡන්ද මැදස්ථානයේදී ලබා දීමටද මැතිවරණ කොමිෂන් සභාව පියවරගෙන තිබෙනවා. මේ අතර මෙවර මහමැතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු ඊයේ මැදම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව ප්‍රචාරක රැස්වීම පැවැත්වීම, වතු රැස්වීම හෝ නිවාස තුල රැස්වීම පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගේන් ගෙට යාම, අත්පත්‍රිකා බෙදීම, නිවේදිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පූර්ව ප්‍රදර්ශනය කිරීම සහ පෝස්ටර් දැන්වීම බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වෙනවා. මේ අතර නීති විරෝධී මැතිවරණ ප්‍රචාරයේ යෙදුණු ත්‍රි රෝධ රථ තුනක්, ශබ්ද විකාශන යන්ත්‍ර තුනක් සමග සැකකරුවන් තිදෙනෙකු පුත්තලම නගරයේදී ඊයේ අත්අඩංගුවට ගෙනුණා. මේ වන විටත් නිල ඡන්ද දැන්වීම පත්‍රිකා ලැබී නොමැති අය වෙතොත් ඔවුන්ට ළඟම පිහිටි තැපැල් කාර්යාලයේ වෙතින් එම ඡන්ද පත්‍රිකා ලබා ගැනීමට හැකි බව තැපැල්පති රංජිත් ආර්යරත්න මහතා සඳහන් කළා. සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ලසන්ත චම්දන පෙරේරා හෙවත් අංගොඩලොක්කා මියගොස් ඇති බව අද ඉන්දීය ප්‍රධාන පුවත්පත් සහ වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබෙනවා. එරට කොයිඹතුර් පොලිසිය විසින් සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ ඔහු වසර දෙකකට අසන කාලයක් ප්‍රදීප් සිං යන ව්‍යාජ නමකින් ඉන්දියාවේ ජීවත්ව සිට ඇති බවයි. බරපතල අපරාධ රැසකට සම්බන්ධ බවට සැක කරන අංගොඩලොක්කා මීට වසර 3කට පමණ පෙර ඉන්දියාවට පලා ගොස් වෙනවා. ඔහු ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ප්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු වෙබ් අඩවි රැසක් ඊයේ වාර්තා කර තිබුණා. ද නිව් ඉන්දියන් එක්ස්ප්‍රෙස්, ටයිම් ඔෆ් ඉන්දියා සහ ද හින්දු යන එරට ප්‍රධාන පෙළේ පුවත්පත් හා වෙබ් අඩවි ඒ බව වාර්තා කර තිබුණේ මේ ආකාරයෙන්. එමගින් දක්වා තිබුණේ හෘදයාබාධයක් ඇති බව පවසමින් ඔහුව කොයිඹතුර් වෛද්‍ය විද්‍යාලයේ රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගිය ජූලි 3 වෙනිදා මියගොස් ඇති බවයි. අංගොඩලොක්කාගේ දේහය ඔහුගේ ඥාතීන් විසින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රෝහලින් නිදහස් කරගෙන මදුරේ ප්‍රදේශයේදී ආදාහනය කර ඇති බවද ඉන්දියා මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
කොයිඹතුරු පොලිසිය සිදු කළ විමර්ශන වලදී හෙළි වැත්තේ අංගොඩලුක්ක වසර දෙකකට ආසන්න කාලයක් ප්‍රදීප් සිංහ නැමැති ව්‍යාජ නමකින් ඉන්දියාවේ ජීවත්ව සිට ඇති බවයි අංගොඩලුක්කගේ මරණය සහ ඔහුට ව්‍යාජ හැඳුනුම් පතක් සකසා දීම යන චෝදනා මත ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ඉන්දියා පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා කිරින්ද වෙල රන්වල තොටුපළේ දියනෑමට ගොස් අතුරුදන් වූ සිසුන් දෙදෙනාගේ මනසිරුරු අද සොයා ගැනුණා මේ අතර තවත් තරුණියක් මහවැලි ගඟේ දියනාමින් සිටියේදී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා කුරුණේගල සිට මහියංගණී දක්වා විනෝද චාරිකාවක් පැමිණි 18 හැවිරිදි ඥාති තරුණියක් සහ තරුණෙක් මහියංගණී නගරයට ආසන්න වේරගම්තොට ප්‍රදේශයේ මහවැලි ගඟේ දියනාමින් සිටියේදී දියේ ගිලී තිබෙනවා ඊ පසුරු හතරට පමණ ඔවුන් දෙදෙනා දියේ ගෙලන දුටු ප්‍රදේශවාසීන් සහ මහියංගණී පොලිසියෙක්ව ඔවුන් ගොඩට ගැනීමට කඩිනම් පියවර ගත් අතර ඒවන විටත් තරුණිය මියගොස් සිටියා මේ අතර කිරිඳිවෙල ප්‍රදේශයේ කැලණිගඟේ රන්වල තොටුපළේ දියනෑමට ගොස් අතුරුදන් වූ සිසුන් දෙදෙනාගේ සිරුරු අද පූගඩ ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා ඒ දින දෙකක් කිරිඳිවෙල පොලිසිය සහ නාවික හමුදාව එක්ව සිදු කළ මෙහෙයුම් වලින් අනතුරුයි ऐतिहासिक महानूर श्री दलदा मालिगावे एसल पेरहर मंगल्ये अवसान रंदोली महापेरहर अद रात्रि वीति संचारे किरणवा सिवन रंदोली पेरहर ये रात्रि वीति संचारे कला महानूर ऐतिहासिक श्री दलदा मालिगावे सिवन रंदोली पेरहर ये रात्रि वीति संचारे कला पेरहर करंडुव वडमवनु लबिवे श्री दलदा मालिगावे एत्पंतिये इंदिरा जहस्याई මෙන් රාජා සහ බුරුම රාජා දැලේ ඇතුන් ලෙස ගමන් ගත්තා. මේ අතර ශ්‍රී දලදා මාලිගාවේ අවසන් රන්දෝලි මහා පෙරහැර තවත් ස්වල්ප වේලාවකින් වීදි සංචාරය ආරම්භීමට නියමිතයි. රාත්‍රී 7:14ට දින සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව පිටත් වන පෙරහැර දලදා වීදියේ යටිනුවර වීදියේ කන්ද වීදියේ ඩී.එස්. සේනානායක වීදියේ ඔස්සේ රජ වීදියට විත් ගෙවදීමට නියමිතයි. ලොව කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 182 ලක්ෂය ඉක්මවා තිබෙනවා. ඔන අධිකය සමගින් ජාත්‍යන්තරයේ අද වැඩි අවධානයකට ලක්ව තිබූ විදෙස් පුවත් කිහිපයක් දැන්. ලොව කොවිඩ් 19 ආසාදිතයින් අතර තවමත් වැඩිම ව්‍යාප්තියක් පෙන්눔 කරන්නේ ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව මේ වන විට 48 ලක්ෂය ඉක්මවා තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිලට ගනිමින් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ආශ්‍රිතව පනවා තිබූ නිරෝධායන නීති දැඩි කිරීමට බලධාරීන් පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙත ඇමරිකාවේ ස්පේස් එක්ස් පෞද්ගලික ආයතනයේ විසින් රැගෙන ගිය ඇමරිකානු ගගනගාමින් දෙදෙනෙකු සාර්ථකව පෘථිවියට යලි පැමිණ ඇති බව NASA ආයතනය නිවේදනය කළා. ඔවුන් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය අසල පිහිටි මෙක්සිකෝ බොක්ක ආශ්‍රිතව පැරෂුට් උපයෝගී කරගනිමින් ළඟා වූ ආකාරය මෙලෙස අන්තර්ජාලයට එක් කර තිබුණා. මේ අතර තලිබන් සහ IS ත්‍රස්ත සංවිධානයේ සමාජිකයන් බහුතරයක් සිටින ඇෆ්ගනිස්තානයේ ජනාලාබාධී සිරකඳුරකට එළ වූ ත්‍රස්ත ප්‍රහාරයකින් 21 දෙනෙකු මිය ගොස් තවත් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වනවා. ප්‍රහාරයේ ආරමුණ සිරකරුවන්ට එම ස්ථානෙන් පලා යාමට ඉඩ සැලසීම බව මේ වන විට අනාවරණය වී ඇති අතර IS සංවිධානයේ ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර පසුගිය ජුනි මාසයේදී සියදිවි හානි කරගත් ජනප්‍රිය ඉන්දිය නළු සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණය ඝාතනයක් බවට සැක කරමින් පරීක්ෂණ සිදු කරන ඉන්දිය පොලිසිය මහේෂ් බාත් ඇතුළු ඉන්දිය චිත්‍රපට අධ්‍යක්ෂවරු රැසකගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම සුශාන්ත් සිං සිය ගෙල වැළලා ගැනීමට පෙර අවසන් වරට අන්තර්ජාලය තුල තම නම Google සෙවුමෙහි කිහිප වතාවක් පිරික්සා ඇති බව මේ වන විට හෙළි වැටත් ඊට හේතුව කුමක් දැයි මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැහැ. प्रकाश सुबरात्रि